ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුව සීලු දෙනාම බිස්නස් පොඩ්ඩා අපේ අලුත්ම channel එකට ඉතින් යාළුවෝ ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මම අද මේ වීඩියෝ එක ඔයාලට අදරන් ආවේ මොකද ඔයාලා දන්නවා යාළුවනේ ගම්මිරිස් මේ ගම්මිරිස් වලින් හිතන්න නැති මුදලක් උපය ගන්න පුළුවන් ඉතින් මේ වීඩියෝ එක ඔයාලා අනිවාර්යෙන් බැලුවොත් 100 දිනේ බැලුවොත් 50ක් අනිවාර්යයෙන්ම මේ ව්‍යාපාරයේ කරන එක කරනවා මම ඒක හොඳටම දන්නවා මොකද ඒ තරම් ලේසි පහසු ව්‍යාපාරයක් ඒ වගේම කඩවල වලටත් දාන්න පුළුවන් ඉතාලම ලේසි විදිහට තමයි මම මේ කියන්නේ ඉතින් ඒක හින්දා පොඩි සීමිත කඩ ටිකකටයි දාන්න තින්නේ ඉතින් මම හැමදේම කියන්නම් ගම්මිරිස් අඩුවට ගන්නම තැන ඒගොල්ලෝ හිතන්නේ නැති ගානට ගම්මිරිස් ගන්න පුළුවන් තැනම මම කියනවා ඉතින් ඒකින්ද වීඩියෝ එක ස්කිප් කරන්න එපා වීඩියෝ එක සම්පූර්ණ බලන්න ඉවර වෙනකම් ඒ වගේම තමයි යාළුනේ අපේ channel එක අලුත්ම channel එක subscribe කරන්න bell එකත් click කරන්න අපේ channel එකට ඕගොල්ලන් සහයෝගයක් දෙන්න ඉතින් අපි බලමු යාළුවනේ කොහොමද මේ වැඩේ කරන්න කියලා ඉතින් යාළුවනේ ඕගොල්ලන් දන්නවා ගම්මිරිස් මේ ගම්මිරිස් අද කුඩු කිලෝ එකක් රුපියල් ග්‍රෑම් 100 පැකට් එකක් යාළුවනේ 175ක් විතර වෙනවා වෙළඳ පොලේ සිල්වර් මිල ඉතින් ග්‍රෑම් 1 කිලෝ එකක් किलो एक आलोने रुपया एक दास हसीक हसी पनाहक पितर वेनवा इतिंग वाला किलो एक तो तुमसी रे गन्ना पुलवा इति आलोने मंगा दो गोल कील दिन गम मिरीस पानसी असूट गम मिरीस इन मशीन खरगिन पोड़ी पैकेट करला मे कुहमत मेके व्यापारी करानी कील मंगवा मे वीडियो का मांगी कील दिनवा इतिंग ओगोल हितने लाभ गन्न पुलवा मे वीडियो के वीडियो की स्किप कर अनिवार्य बल ඔයාලුනේ මුලින්ම ගම්මිරිස් කිලෝ 10ක් ගේන්න. හරිද? ඔයාලට මම ගම්මිරිස් කිලෝ හින් කරන විදිහ තමයි මම කියලා දෙන්නේ. ඉතින් මේ ගම්මිරිස් කිලෝ එකක් ඔයාලා ගෙනාවොත් ඔයගොල්ලන් හිතන මේක ගම්මිරිස් කොටන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් යාළුනේ ගම්මිරිස් කොටන්න මැෂින් එක ඔයාලා මැෂින් එකක් අරගෙනත් පුළුවන් මේක කොටන්න. ඉතින් ගම්මිරිස් විතරක් කරනව නම් ඔයාලට පුළුවන් රුපියල් 10,000 1500කට වගේ මැෂින් එකක් ඔයාලට ගේන්න. इत मे दस पंसी मेषीन गन पुलवा इत कमेंट दस पंसी मेषीन गन कमी के किन्नवना कमेंट दिवार कील दिना नंबर दिना गन विधि इवागेम ओगोल गम्मी पैकेट गेन गम्मी कुटकिल कुटनवा इत वाल मेषीन गन्नता ओगोल फिटिंग कोटना पुलवा गम्मी कि रुपया इसमें कोटना ඉතින් ඔයාලට මේ ගම්මිරිස් කිලෝ එක අපි 100 පැකට් විතරයි හදන්නේ ඒක මතක තියාගන්න ග්‍රෑම් 100 පැකට් විතරයි අපි කඩවල වලට දාන්නේ ඉතින් ගම්මිරිස් කිලෝ එකක් කෙටුවාම ඕගොල්ලන්ට පැකට් 10ක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් මේකෙන් කොටන කොට අපතියක් නැහැ මේ ගම්මිරිස් වලින් ඕනනම් ග්‍රෑම් 5ක් ඊටත් අඩු ප්‍රමාණයක් තමයි හක යන්නේ ඒකින්ද ඕගොල්ලන් ග්‍රෑම් 10 පැකට් ග්‍රෑම් 100 පැකට් 10ක් ඕගොල්ලන්ට පැකට් ගන්න පුළුවන් इतनी मेकट ग्राम दहाई ग्राम ग्राम सी ए पैकेट दहाई कट पैकेट वोल्ट रुपया विस्सावा लेबल वोल्ट रुपया विस्सावा हरिद हर मतलब दिया इतकोट मेक वियदम अपट गम्मिरिस किलो हेकिंग कोटाने अने पांसी असूवाय इवागेम लेबल वोल्ट विस्सावा इतकोट हाई सी आई पैकेट वोल्ट विस्सावा सी ए ग्राम सी ए पैकेट दहाई खाता रुपया विस्सावा इटकोल वोल्ट ඊට පස්සේ 620යි හරිද කොටන්න පිටින් කෙටුවද රුපියා 20ක් යනවා ඉතින් 620යි 120 එකතු කරේ නෑ මං හරිද ඔයගොල්ලන් යාළුවනේ හොඳට බලන්න මේක අපි දෙන්නේ කඩේට රුපියල් 100යි ග්‍රෑම් 100 හරිද ග්‍රෑම් 100 අපි දෙන්නේ එක පැකට් එකක් දෙන්න රුපියල් 100කට තමයි ග්‍රෑම් 100ක් දෙන්නේ හරිද තොග එතකොට එක කඩේකට අපට මේකෙන් පැකට් एक पार एक खड़े अपने मेके पैकेट दहा अनिवार्य गाँवा पैके दुलाहत एक दुलाह हरी दहा हरी अनिवार्य गाँव पैकेट दून गाने अनिवार्य में पैकेट दहा दुलाह अनिवार्य में गाँव हरी बंडल पैकेट दुलाह इधे पैकेट दुलाह अनिवार्य दिन पुलवा इधे पैकेट दुलाह आईन कर दहा मेले गाँव मर गण पेर दिन पुलवा मुको ममक गण कारण इतने ඔගොල්ලන් හිතන්න කඩව එක කඩේකට ගම්මිරිස් පැකට් 10ක් දැම්ම රුපියල් 1000ක් අපට මුදලක් ලැබෙනවා. අපි දැන් මේක විකුණුම් මිල දාන්නේ 160ට විතර. හරිද? 155ට 160ට විතර දාන්න. වෙළඳ පොලේ තියෙන 75යි. හරිද? 175යි. අපි දාන්නේ 55 හරි
හැට හරි. ඊට අමතරව වෙළඳ මුදලාලට එක පැකට් එකෙන් රුපියල් 50ක ලාභයක් අපි දෙනවා. හරිද? එක පැකට් එකෙන්. එතකොට අපි දෙන්නේ පැකට් එක 100යි. ග්‍රෑම් 100 පැකට් එක අපි දෙන්නේ 100යි. එතකොට පැකට් 10ක් අපි දැම්මොත් අපිට රුපියල් 1000ක් තියෙනවා. එතකොට යාළුවනේ මේ පැකට් 1000ෙන් පැකට් 10ෙන් අපිට වීදම යන්නේ කීයද? 620යි. මේකෙන් අපිට සුද්ධ ලාභი කීයද? 380ක් තියෙනවා. 1 කිලෝ එකකින් 380ක් තියෙන 100 ගානේ දාලා. හරිද? ඉතින් ඔයාලා බලන්න යාළුවනේ කඩවල් 10කට දැම්මොත් එක දවසකට. ඉතින් පෑස් කියන්නේ නැහැනේ කඩවල් 10කට දාන්න. ඕන පෑ දෙයක් කියාවි යාළුවනේ. පෑ දෙයක් කියන්නේ නැහැ. ටවුන් එකකට ගිහින් කඩවල් 10 ඕනෙ විනාඩි 20ක් දාන්න පුළුවන්. කවර් කරන්න පුළුවන් ටවුන් එකකට ගියොත්. ඉතින් ගමකට ගියොත් ඔයාලට පෑ කියාවි ඕන නම් මේ වැඩේ කරන්න. මොකද යන සුණංගුව විතරයි. කඩවල් වලට අනිවාර්යයෙන්ම ගන්න. මොකද පැකට් ග්‍රෑම් 100 පැකට් එකෙන් රුපියල් 55 50ක් තියෙන්නේ කියන්නේ කඩේ මුදලාලි උඩින්ම ගන්නවා. අන්න ඒක හොඳට මතක තියාගන්න. මොකද මමත් ව්‍යාපාරයක බිස්නස් කරන මිනිහෙක්. මේක නිරතවන කෙනෙක් තමයි මම. මම අදටත් කරනවා. ඉතින් එතකොට කඩවල් 10කට දාන්න. කඩවල් 10කට දැම්මොත් උගලන් කීයද කියලා හිතන්න ලාභය 6200ක් යනවා අපිට වියදම. පැකට් 100කට. හරිද? කිලෝ කිලෝ 10ක් ගෙනාවා. කිලෝ 10ක් ගේන්න ඕනේ කඩවල් 10කට දාන්න නම්. ඒක මතක තියාගන්න. හරිද? කිලෝ 10ක් අපි ගේනවා. එතකොට අපිට 6000 ගම්මිරිස් වලට යනවා 5800ක්. පැකට් එකට ඉටිකොළ වල රුපියල් 200ක් යනවා. ලේබල් එකට 200ක් යනවා. එතකොට 6200ක් යනවා අපිට මේ වියදම. හරිද? එතකොට 3800ක් ලාභේ තිනවා. කඩවල් 10කට දැම්මොත් 10 ගාන. කඩවල් 10කට නිකම්ම දාන්න පුළුවන්. හරිද? ඉතින් බලන්න ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා අපි කරන්නේ හිතන්නේ නැතිකම තමයි මේකේ තියෙන්නේ. ගොඩක් දිනේ දන්නේ නැතිකම. හරිද? ඒ කියන්නේ මේවා හිතන්නේ නැහැ, ගන්න තැනෙත් නැහැ, උදව් කරන්න කැමති නැහැ, කරන්නද කියන්නේ නැහැ කවුරුවත් ඇත්තටම. ඉතින් අපි වගේ මේ වගේ අපි වගේ දුප්පත් මිනිස්සෙක් ඉතින් YouTube channel එකක් කරලා අපි මොන හරි දෙයක් ඔයාලට දෙන්න තමයි හදන්නේ. ඉතින් ඒක තමයි මම ඔයාලට මේ වීඩියෝ එක ගෙනාවේ. හොඳට මතක තියාගන්න. එතකොට යාළුනේ ඔයගොල්ලන් හිතන්න කඩවල් 20කට දැම්මොත් මම මේ කඩවල් 10ක් තමයි අඩුම. හරිද? මම මේ පෑය දෙයක් පෑයක් යනකොට දා කරගන්න පුළුවන් වැඩක් මේක. ඊට අමතරව ඔයගොල්ලන්ට මේක පුටසැගලෙන් වුණත් දෙන්න පුළුවන් තමන්ගේ ගමේ. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් කඩවල් 5 වැඩි කරගන්න දවසට. එතකොට ඔයාලා හිතන්න ලාභේ දවසට ඔයගොල්ලන්ගේ වියදම ඇරලා කීයක් ලාභ තියෙනවද කියලා. පැයට එකහමාරට රුපියල් 3800ක් ඔයගොල්ලන්ට අත්තටම ගන්න පුළුවන් චාන්ස් එකක් මේක. ඉතින් මම ගම්මිරිස් තියෙන තැන් මම ටෙලිෆෝන් නම්බර් සියලු දේ දෙනවා. ඉතින් ඒක හින්දා ඔයගොල්ලන්ට මේක නිකම්ම ලේසි කරගන්න ගම්මිරිස් ගන්න තැන් සියලුම දේ මම මේ වීඩියෝ එකෙන් දෙනවා. ඔයාලට තියෙන ටෙලිෆෝන් නම්බරට කෝල් එකක් දාන්න විතරයි. එහෙම වුණාම ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. නැත්නම් ඕන තරම් ගම්මිරිස් ගන්න පුළුවන්. කොහොමද ගන්නෙ? ඔයාලේ යාළුවනේ Facebook page තියෙනවා. හරිද? Facebook page වල ඕගොල්ලන් ගම්මිරිස් වෙනම ගම්මිරිස් විතරක් තියෙන Facebook page තියෙනවා. ඒ page වල group තියෙන්නේ. මේ group වලට ෂෙට් වෙන්න. ෂෙට් වෙලා join වෙන්න. join වෙලා ඔයාලා මේවල post ඒගොල්ලන් දාලා තිනවා යාළුවනේ ගම්මිරිස් විකුණන තැන්. ඒ කියන්නේ වගා කරන කට්ටියගේ. ඔයාලට පුළුවන් මේක ගෙදරටම ගෙන්න ගන්න. සල්ලි මුලින්ම දැම්මොත් ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. හැබැයි විශ්වාසය ඇත්තටම කියනවා නම් හැබැයි කතා කරලා බලන්න. මොකද මම විශ්වාසයි කියලා ඕගොල්ලන් සල්ලි දාන්න එපා මුලින්ම. මුලින්ම කතා කරන්න ඇත්තටම. මොකද මම අල්ලන් කන්න එපා. මම කියන්නේ තැනක් විතරයි. ඉතින් කමෙන්ට් ඔයගොල්ලන් එහෙම පෝස්ට් බලන්න බලලා ටෙලිෆෝන් එක ඔයගොල්ලන් දාලා තිනවා කමෙන්ට් සෙක්ෂන් එක චෙක් කරන්න. ඒගොල්ලන් ටෙලිෆෝන් නම්බර් දාලා තිනවා. මම ගොඩාක් බැලුවා. හරිද? මම ටෙලිෆෝන් නම්බර් 2-3යි ගත්තේ. මං කතා කරා. බඩු තිනවා. 580ට තිනවා. හරිද? 580ට තිනවා. 580ටත් අඩුවෙන් තිනවා. ඉතින් එක ටෙලිෆෝන් නම්බර් 2කට තමයි මම කතා කරේ. ඉතින් අනේ ඇත්තටම ඒගොල්ලන් ගාව බඩු තිනවා. ඒකින් හින්දා මම එතනින් එහා කතා කරන්න ගියේ නැහැ. මොකද ගොඩක් අවශ්‍ය නැහැ. ගොඩක් අවශ්‍ය නම් මම දන්නවා ඔයාලට කියලා එතනින් ඒ group වලට ගිහිල්ලා තමන් කැමති ගණන් වලට ගන්න. 580ට අඩුවෙන් ගන්නත් පුළුවන්. ඒක මතක තියාගන්න. එකක් මතක තියාගන්න. මේ වැඩ ටික මේ විදිහට කරන ගම ඕගොල්ලන් මුලින්ම register වෙන්න යාළුනේ. ඕගොල්ලෝ label එක හදන්න ඉස්සෙල්ලා register වෙන්න ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභාවට ගිහිල්ලා ගමේ ප්‍රාදේශීය සභාවට ගිහිල්ලා ඕගොල්ලන් ඒ ඉන්නවා ඒකටම අංශයේ ඒ අංශයේ ඉන්න මිස් කෙනෙක් ඉන්නවා. මිස් හරි සර් කෙනෙක් අර ඔයාලා ගිහිල්ලා එයා හම්බෙන්න. හම්බෙලා කියන්න මේකට අවශ්‍ය අපි register වෙන්න කියලා. ඒතර ඕගොල්ලන් සතියෙන් මේ
සහතිකේ ගන්න පුළුවන්. ඊට කලින් ලේබල් ගහන්න යන්න එපා. මොකද ලියාපදිංචි අංකයක් දෙනවා ඒ සර්ටිෆිකට් එකේ. ඒ සර්ටිෆිකට් එකේ තියෙන ලියාපදිංචි අංකය ඔයගොල්ලෝ ඇතුළත් කරන්න ඕන ලේබල් වලට. ඒක මතක තියාගන්න. ලේබල් හදන්න යන්න එපා මුලින්ම. ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕන රෙජිස්ටර් වෙන එක ප්‍රතිසභාවය. හරිද? ඒක කරන්න මුලින්ම වැඩි පටන් ගන්න ඉතින්. ඔයාලා හිතන්නේ යාළුවෝ ඔයගොල්ලන් මාස 6ක් අතක් යනකොට ඔයගොල්ලන් තමයි ගොඩ. ඔයා ගොඩ අනිවාර්යයෙන්ම ගොඩ. මම දන්නවා. ඒක තමයි මම මේ කිව්වේ. මේකෙන් ගොඩ නොගියොත් බලන්න බොරු නම් මේකෙන් අනිවාර්යයෙන්ම ගොඩ යනවා යාළුවනේ. ඒක හින්දා තමයි මම මේක ගෙනාවේ. ඉතින් මම හිතනවා වීඩියෝ ගොඩක් ගොඩක් වැදගත් වෙයි කියලා ඔයාලට. ඉතින් ප්‍රශ්න තියෙනවා යාළුවනේ කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. මම මේක ටෙලිෆෝන් නම්බර් එක ඔයාලා කැමති කෙනෙක් ඉන්නවනම් ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලලා කමෙන්ට් එකක් දාන්න. මම ගම්මිරිස් තියෙන තැන්වල ටෙලිෆෝන් නම්බර් මම දාන්නම්. මොකද මම ලියන් ඇවිල්ලා නැහැ. මම කොලයක් ගෙනාවා. ඒ කොලේ අරන් ඇවිල්ලා නැහැ. ඇත්තටම මම මේ දැන් බැලුවේ එකයි. මේ කොලේ මන් ටෙලිෆෝන් නම්බර් දෙක ලියන් ආව ඒකේ නැහැ ලියන් ආවට ඒ කොලේ අරන් ඇවිල්ලා නැහැ ඇත්තටම කියනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් යාළුවනේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න අනිවාර්යයෙන් මන් ටෙලිෆෝන් නම්බර් දෙන්නම් ඔයගොල්ලන්ට ඒක මතක තියාගන්න හොඳයි කිසිම ප්‍රශ්නයක් නැහැ මන් ටෙලිෆෝන් නම්බර් එක අනිවාර්යෙන් දෙන්නම් ඉතින් මැෂින් එක ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනේ ඒකත් කමෙන්ට් කරන්න මම ඒකට ටෙලිෆෝන් නම්බර් දෙන්නම් හැබැයි පැහැදිලිව ලියන්න මැෂින් එක ගන්න කොහොමද කියලා කමෙන්ට් එකේ දාන්න ඒ වගේම තමයි ගම්මිරිස් ගන්න කොහොමද ගම්මිරිස් ගන්න තැන් වල නම් දාන්න එච්චර ලියන්න ඕන කමෙන්ට් එකේ මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ටෙලිෆෝන් නම්බර් දෙකම දෙන්නම් හරිද ඉතින් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවනේ ඒ වගේම මගේ channel එක subscribe කරලා bell එක click කරන්න යාළුවෝ ඔයගොල්ලන් අපට support එකක් දෙන්න ඔයාලා හින්දා තමයි අපි මේවා කරන්නේ ඒ වගේම තමයි ඕලෝ හිටියොත් තමයි අපට මේ දේ කරගෙන යන්න පුළුවන් ඉදිරියට ඉතින් ඒක හින්දා channel එක subscribe කරලා bell එක click කරන්න ප්‍රශ්න තියෙනවා comment කරන්න ඉතින් බොහොම ස්තුතියි යාළුවනේ මම එන මෙච්චර මම මේ වීඩියෝ එක බලාපොරොත්තු වෙන ඔයාලට දෙන්න ඉතින් අදට මම මගේ වීඩියෝ එක සමු ගන්නවා ඔයගොල්ලන් සිල දිනාට තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා